නිර්මාශ හාරයක් ලෙස පොස් පනාෑනයේ බහෝ කලකසිට සිදු කරෙනවා. යෙසඳ හා විදෙස් රටවල ඇත්තේ ඉහල ඉල්ලුවා. සාමා්‍ය පොළොස් අපනයිනයේබෙනුවට විධ රසවාර්ගය එකතු කර ඒ ඒ රටවල ආහාරක්‍රමාන්ුව පොස් අපනනය කරන ව්‍යපාරයක් අදබනවිට රටට විශාල විදෙස්වනිමයක් උපයන සාර්ථක ව්‍යාපාරයක් බවට පත්ව තිබෙනවා ඕන් පොලස් ප්‍රධාන වශයෙන්න අපනාෑන කරන්නේ ජර්මණියයටයි. රෙක් ජන පදයටට කැනඩාාවට ්‍රතාන්නේයට සහිතාලියට ද අගේ ඒතුක නිශපාද ෙො සපනයිනි සිදු කරනවා මුලිමක් බැලුව ොබල් මක් එකක නිර්මාශ පැත්තිෙන් මුණද පිට කන්න පුළුවන් ලංකාවෙන් පඩක්ස් කියේලා. කුකුල්මස් ූරුමස් ඒ වගේට රිපලේස් පටැඇකිදිට. විශේෂයම කරන්නේ මේක විදෙස් වෙළඳපොලට. වාර්ශයකු අපිට සාමාන්‍යයෙන් ඩොලර් ලක්ෂ පහක වගේ ආදායමක් පයාගන්න පුළුවන්. මෙම ව්‍යාරේ මින් අද වනවිට රජුහාාවක්කර කිය රසක් උත්පාදිනවී ඇති අතර දෙදිනට පොස් ගෙඩ ඉදහස් පන්සියක් පම අපන අයිනේ සදහම හියසරුම් කරනවා. මම සතියකට කිලෝ එද පන්සි අධදක් වගේ තම සපයන්නේ දවස කරන කිලෝොතුන්සයක් වගේ තෙන්මට එකෙන් දසකටරුපියාල් පන්දධහක් විතර ජයම තැනට ලබෙන දරුවන්ගේ අධ්‍යාපන කටයුතුයි හැමදේ මට සාර්ථක කරගන යන්න පුළුවන්න්න හරි සතුටයි මගද අපිත ලංකාවට දැන් ඩොල හිගයක් පවතින වෙලාවේ. ඔ රුපයගන්න තරන් එකන අපිට දායක වෙන්න පුලහන්වනොදේ ගැන ඇතනම ොලක් සතුටයි. හරි ප්‍රමිතියේ පොලොස් ඇට හැදිල නැති ලපටි පොලොස් ආයතනයට ගන්න. ඔබට සාමාන්‍යයෙන් කිලෝතුන්සියක්කෝ පන්සිියයක් වගේ කවර පන ලබාදන්න පුුවන් ට ල ිතක සබන්දරේ. විදෙස් වවෙල පො ලක් කර නිර්මාශහාාරයක් වෙසම ව්‍යාපාය ආරම්භ කිරීම සද ඕවන්ට මඟ පින්වීම සිදු කරන්නේ ශ්‍ර ලංකාපනයින සංවර්දින ම්ඩලයා. අපි දෙදස් දාහතයේ ඊඩියයකෙන් කර ියවක් ෝට ඩිවලප න් පෝගම එකෙන් මයි එන්ටවෙන්න ගත්තක වැරන්න ්‍රේඩ ෑස් වල ොක් ෆොන්ස කල් ග ස් ේල පේ ස් ම ලොක්ොම හොයාගෙන තිෙන්නේ ට්‍රේඩ ෑස්ල. පොල ස්්‍රි හරසඳහා ේ වන විට විදෙස් වලඳ ොලේ පවතින්නේ ඉහළඉල්ලුම. අපනෑන ඊලක්ක කර ්‍යපාරයයාකාරන්ද කිරීමට සූදානම් වන පිරිස් වෙළඳපල අවශ්‍යතා හඳුනාගෙන සපයොම් සිදුකරන්නේ නම් මෙමගින් විශාලමුදලක් ඉපයේ හැකිවනු ඇති.